ওদাই মামা দিনে এলটিএম 1120 মোবাইল গ্রেন এক মেগা গ্রো গ্রো নেমে সামান্য মোবাইল গ্রেন এমে লিবার লাগে কা মাদে পেন্নান রেনে কমদ মে বিটিটি ডিভাইস এক আউট ট্রিগার অপারেট করানে গিয়া ইগনিশন অন করাম ইগনিশন অন করার পাশে বিটিটি ডিভাইস এক পাওয়ার আপ এন ইট ওয়াজ মেথিয়ান জেনারেল ইনফরমেশন ডিসপ্লে মেক কিলোমিটার গান ইঞ্জিন আওয়ার্স টপ বটম এভাবে ডেট টাইম অ্যান্ড ডেট এভাবে সারল টিকা পেন্নানো ইট পাশে আউট টিকা অপারেট করান ডিভাইসকে এলিয়ে রাদ লাগানোর দিয়ে ఇటు వస్తు మే బటన్ పెన్నాను మే బటన్ కొలపాటు ఎలా తీది పెన్నాన్ని క్రేన్ నిగత్ ఎక్క వైర్లెస్ కమ్యూనికేషన్ యాక్టివ్ కి మే పెత్తకి పెన్నాన్ని బ్యాటరీ పర్సంటేజ్ పవర్ ఆఫ్ ఆన్ బటన్ ఫోన్ మే ఎఫ్ వన్ ఎఫ్ టెన్ వాళ్ళు తీయండి ఫంక్షన్ బటన్ ఏకే ఎఫ్ ఫైవ్ వల్ల ఫైవ్ తమాయి అవుట్ వల్ట యాక్సెస్ కన్న బటన్ ఇక మే మే ఎఫ్ ఐకే తీయండి లెగ్ హాతరు కకుల్ హాతరు అవుట్ హాతరు ఎఫ్ ఎయిట్కే తీయండి బీమ్ హాతరు ఇక ఎక్స్టెండ్ రిట్రాక్ ఎలియట్ ఇన్ అండ్ అవుట్ బీమ్ హాతరు మేక తీయని కకుల్ హాతరు පැහැදිලි කරොත් මෙතන මේ තියෙන කකුල් හත අප් ඇන්ඩ් ඩවුන් පෙන්නලා තියෙන්නේ මෙන්න මේක මෙතන පෙන්නලා තියෙන්නේ මේ බීම් එක ඇතුළේ ඉඳන් එළියට එන බීම් එක මේක ඔපරේට් කරන්න ඉස්සෙල්ලා F2 එකට යන්න F2 එකට ගිහිල්ලා මේ ඇඟිලි වලින් මෙන්න මේ බටන් එක පුෂ් කරන්න ඕන එතකොට මේව හයිලයිට් වෙනවා මෙතන පෙන්නන්නේ එන්ජින් එක ප්‍රී හීට් වෙලා තියෙන්නේ ස්ටාර්ට් ఫేట్ కానీ అవుట్గా ఆపరేషన్ దగ్గ మేకేం పుల్వాం సపోర్ట్ బీమ్ మీకు ఆపరేట్ కరండు ఇక లెగ్ అప్పు కథాకరణ తీరు మెత్తని పుల్వాం బీమ్ మీక ఇక ఎక్స్టెండ్ రిట్రాక్ట్ అని అతలు టెలియటైన మే బీమ్ మీకు కంట్రోల్ కరాను పుల్వా బీమ్ మీకు కంట్రోల్ కరద్ది అప్పే హరి ఇకన్ క్రేన్కి పొజిషన్ ఇక హదాగండి మేక పేన విధిట క్రేన్కి క్యాబ్ ఎక్క తీయండి අපි හිටගෙන ඉන්න පැත්තට ප්‍රතිවිරුද්ධ විදියට. ඒ කියන්නේ මෙතන පෙන්නන්න කැබ්බේ මේ පැත්තේ නෙමෙයි තියෙන්නේ. ඒක නිසා අපි මෙතන ඉඳන් ඔපරේට් කරන්න යද්දී අපි ඒක ක්‍රේන් එක අනිත් පැත්තට හරව ගන්න ඕනේ ඩිස්ප්ලේ එකේ. ඒක කරන්ද F4 බටන් එක ඔබලා දැන් පේනවා ඇති ක්‍රේන් එකේ කැබ් එක අපි දැනට ඉන්න ස්ථානයට හරියන විදියට හැරුණා. ඊපස්සේ ඒක ඇක්ටිවේට් කරන්න F3 එක ඔබන්න ඕකේ. එතකොට මේ ක්‍රේන් එක කොළපාට වෙනවා. මේ එක අපි ඉන්න තැනට හරියන්න මෙතනට මැච් වෙනවා. මේක. ඒ වගේම ඩිස්ප්ලේ එකේ පෙන්නනවා 1 2 කියලා.
ඒ කියන්නේ මේ 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 ලෙග් එකයි අතන තියෙන අවුට් එක එකයි අපිට ඕනනම් මේ ලෙග් එක විතරක් තනියෙන් ඔපරේට් කරගන්න පුළුවන් එහෙම නැත්නම් දෙකම ඔපරේට් කරන්න පුළුවන් එක රිමෝට් එකෙන් සිලෙක්ට් කරන්න පුළුවන් ඒ කියන්නේ F7 එක ලැබුවොත් ඔය ඇක්ටිවේට් කරන්නේ සපෝට් බීම් 1 එක අවුට් එක 1 කියන එක දැන් ඔක්කොම සුදු පාට වෙලා තියෙනවා මේ බටන් එක ගැබුවාම ඇක්ටිව් වෙනවා F2 කියන්නේ බීම් ඉන් F3 කියන්නේ බීම් අවුට් දැන් F3 එක ගැබුවාම දෙකම ඔපරේට් කරන්න ඕන නම් F10 එකෙන් 2 එක ඇක්ටිවේට් කරන්න ඇක්ටිවේට් කරලා මම ප්‍රෙස් කරද්දී ඔයාලට පේන්නේ 1 එකක් අස්සනවා 2 එකක් පැත්ත හරියට හදා ගන්නවා. දැන් දැන් අපි ඉන්නේ 3යි 4යි පැත්තේ. ඒක නිතරම අපේ පැත්තට ගන්නවා. ඒක කරන්න F4 එක ගියාම කැබ් එකේ ඩිරෙක්ෂන් එක හරියනවා. ඊපස්සේ ඒක එන්ටර් කරගන්න F3 එක ගන්න. ඒකට අපිට අවුට් එක 3 පේනවා මෙතන 4 පේනවා. අපි මේ මම කලින් කිව්වා වගේ මේ දෙක එකට ඔපරේට් කරන්න පුළුවන් වෙනවනම පුළුවන්. වෙනවනම කරන්න අවශ්‍ය වෙන මේ වගේ සිටුේෂන් එක. මොකද මේ ලෙග් එකේ අපිට පිටිපස්සට මේ හරියට ගේන්න ඉඩ දෙනවා. නමුත් අර ඉස්සරහ තියෙන එක එතරම් එළියට ගන්න බෑ. එහෙනම් ගත්තොත් අනිත් ක්‍රේන් එකේ වදිනවා. එතකොට අපිට මේ ලෙග් එක තනි තනිව ඔපරේට් කරන්න වෙනවා. මේ සෙලෙක්ට් තුන්වෙනි ලෙග් එක එළියට ගමු. හතර ගුවා. ඊස්සේ මේ බටන් දෙක ගැපුවා. S10. F7 එක ගියාම 3 එක විතරක් ඇක්ටිවේට් වෙනවා. ඊස අපිට පුළුවන් F3 එකෙන් ඊවසේ F1 එක ගියාම සම්පූර්ණයෙන්ම අවුට් එක ෆන්ක්ෂන් එකෙන් අයින් වෙලා මේන් ඩිස්ප්ලේ එකට එනවා. ඊවසේ අපි මේක මේ විදිහට ऑप्टिकल पैड එක මේකට अटैच කරලා තියෙන මේ තියෙන ඩ්‍රයිවිං පොසිෂන් එක මේක අපි ක්‍රේන් සෙටප් පොසිෂන් එකේදී මෙතන තියෙන පින් එක අයින් කරන්න ඕනේ. අයින් කරලා මේක එළියට අරගෙන ඉතින් නල්ලලා ඉතින් අද ගන්න. මෙතන පින් එක මෙහෙම දාලා දැන් ලොක් කරන්න. ඒ විදිහටම අවුට් එක හතරම අන්ලොක් කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපි ඔපරේට් කරොත්
නැතුව සපෝට් සිලින්ඩර් එක එක්ස්ටෙන්ඩ් කරොත් මෙතන පිටිපස්සේ ලොක් වෙලා තියෙන හින්දා පස්සේ දැන් අපි ඔපරේට් කරන්න යන්නේ මේ සපෝට් සිලින්ඩර් එක. මේ තියෙන බීම් එක මේ තියෙන සපෝට් සිලින්ඩර් එක. අපි මේකට කියනවා අවුට්ටිගර් එක කියලා කිව්වට මේකට අපි ජැක් එක කියනවා. මේකට බීම් එක කියනවා. දැන් අපි යන්නේ මේ ජැක් එක ඔපරේට් කරන්න. මේකට F5 එකෙන් ගිහිල්ලා මෙතන සපෝට් සිලින්ඩර් ඔක්කොම පෙන්වලා තියෙනවා. F1 එකෙන් එළියට ඇවිල්ලා මෙතනට ගිහිල්ලා අපි ඉන්න පොසිෂන් එක හරියට හදාගෙන ඕකේ කරලා එළියට ඇවිල්ලා මේ ක්‍රේන් එක අර පැත්තේ තියෙන අපි ඉන්නේ මේ නම්බර් 1 කියන සපෝට් සිලින්ඩර් එක ගාව 1 ඇක්ටිවේට් කරලා ඇක්ටිවේට් බටන් එක ඔබන්න ඊට පස්සේ F2 එකෙන් ලෙගේ උඩට යනවා F3 එකෙන් පල්ලෙහාට යනවා එතකොට ඔපරේටර් වෙන්නේ මේක විතරයි අනිත් ඒවා ඉස්සරහ තියෙන ඔපරේටර් වෙන්නේ නැහැ මේක ඔපරේට් කරන්න පුළුවන් ඊට පස්සේ ඔයාලට පුළුවන් තවන්ට පේන පැති දෙක ඒ කියන්නේ 1 2 දෙකම ඔපරේට් කරන්න මේ විදිහට 1 2 සිලෙක්ට් කරලා එක්ස්ටෙන්ඩ් කරද්දී ඔයාලට පේන දේ අරගත් යනවා මේ ගත් යනවා सिलेक्ट कर मटे क्या क्या नाम तो बोना तो आप सिलेक्ट कर लाती है ने मैं आता हूँ मैं तक इन तो एक ट्रेन के एक खास जगह क्या मैं पैसे आप ये हम आउटिंग ऑपरेट करा दी मैं हसाट लाइट पे पत्तु इन ने ये पत्तु इतना අපි දැන් ඉන්නේ ක්‍රේන් එකේ 3 4 කියන අවුටිකට පැත්තනේ. අර අපි 1 2 ඉවැක්ටුවේට් කරන්න පුළුවන්. අවශ්‍ය නම් 4ම ඔපරේට් කරන්න පුළුවන්. මෙතන 3 4 ඇක්ටිවේට් කරන ඉස්ටෙන්.
කොහොමද අවුට්ටික සපෝට් බීම් හතරම එකපාර ඔපරේට් කරන්න කියලා බීම් එකට යන්න ඊට පස්සේ බීම් එක සිලෙක්ට් කරන්න 1 2 3 4 ස්විම් බටන් එක ඔබන් හයිලයිට් වෙන අප් ඇන්ඩ් ඩවුන් මේක මැනුවල් ඔපරේෂන් නේ මම පස්සේ පෙන්නන්න කොහොමද ෆුලි ඔටෝමැටික් ඔපරේෂන් එක කරන්නේ කියලා සස්පෙන්ෂන් ලොක් කර ගන්න ඕනේ අවුටික වලින් ක්‍රේන් එක උස්සන්න කලින් වෙනම කොහොමද කරන්නේ කියලා දැන් ක්‍රේන් එක තියෙන්නේ සස්පෙන්ෂන් අප් කරලා ඒ කියන්නේ රෝඩ් ට්‍රැවල් නේ ඒකත් ඇඩි අප් කරලා එක්සිස් 6 එකට යන්න ගිහිල්ලා මේ බටන් එක පුෂ් කරලා මේක ඇක්ටිවේට් කරගෙන මම මුළු ක්‍රේන් එකේම සස්පෙන්ෂන් ऐक्टिवेट करना मैं पास से पहना ना कहूँ सस्पेंशन ऑपरेट कराने के प्लस मैं बटन गए සස්පෙන්ෂන් පල්ලෙහාට ගේන්න පල්ලෙහාට ගෙනල්ලා F9 එකෙන් ලොක් කරන්න ලොක් කරාම මේ ඉතල් දෙක ළඟට ඇවිල්ලා ලොක් කියලා පෙන්නවා දැන් ආපහු F1 එකෙන් එළියට එන්න F5 එකෙන් යන්න අවුට් එක ලෙග්ස් වලට ගිහිල්ලා මේ දෙයට ලෙග් අතර සිලෙක්ට් කරගන්න වාට අවශ්‍ය නැහැ 1 2 3 4 වෙන වෙනම පුළුවන් 1 2 පුළුවන් තුන ඕනම කම්බිනේෂන් එකකට පුළුවන් මම මෙතන ලේසියට විදියට එක දෙක තුන හතර සිලෙක්ට් කරනවා සිලෙක්ට් කරලා මේ බටන් එක ගිහුවම ඇක්ටිවේට් වෙනවා දැන් මම ආපහු පෙන්නන්නේ කොහොමද මේක මැනුවල් අප් ඩවුන් කරන්නේ කියලා මම කෙලිම ෆුලි ඔටෝමැටික් එකට යන්නම් මැනුවල් කරනවා නම් F3 එකෙන් ඩවුන් එතන ලෙග්ස් ඩවුන් ක්‍රේන් අප් F2 එකෙන් ලෙග්ස් ටික උස්සන්න පුළුවන් ක්‍රේන් එක ආපහු පොළොවට ගේන්න පුළුවන් මේක ෆුලි ඔටෝමැටික් ඔපරේට් කරද්දී ලෙක්ස් අතරම F6 එකෙන් ඇක්ටිවේට් කරගන්න පුළුවන් ඇක්ටිවේට් කරාට පස්සේ මේ අවුට් එක එක පේනවා ඒක ඔයාලට හයිලයිට් වෙනවා ඒ අදාල බටන් එක ඊට පස්සේ මේක ඇක්ටිවේට් කරන්න ඇක්ටිවේට් කරලා F3 එක ඔබන
තියෙන මෙතන මෙතන බබල් එක ඇතුලේ තියෙන චූටි බබල් එක ඒක ඇවිල්ලා ඇතුලේම රින් සර්කල් එකකින් ඇතුලට සෙට් වෙනවා ඒ කියන්නේ ක්‍රේන් එක ලෙවල් ඊට පස්සේ මෙතන ආරට වෙන 1 2 3 4 මේක මේ මේ නම්බර්ස් වලින් පෙන්නන්නේ ටොන් ගන්න ඒ කියන්නේ හයිඩ්‍රොලික් ප්‍රෙෂර් එක එකිනෙක සිලින් ජැක් වල තියෙනවා අප පල්ලයට ගේන්න සම්පූර්ණයෙන්ම ජැක් අතර මොඩර ගියා ක්‍රේන් එක පොළවට ආවා මෙතන හයිඩ්‍රොලික් ප්‍රෙෂර් එක 0 අපේ ගොඩට යන්න ගත්ත ගාම සීරෝ සීරෝල් නවතිනවා ඒ කියන්නේ ක්‍රේන් එක සෙට් අප්. දැන් අපිට තාම තව පොළවෙන් උඩට ගන්න ඕන. තව ටිකක් පුස්සනවා. එහෙදි ඊට පස්සේ අපිට දැන් මෙතන 2 එකේ තියෙනවානේ ටොන් 26ක්. මෙතන අවුට් එක 1 එකේ ටොන් 0යි. ඒ කියන්නේ ලෝඩ් එකක් එදෙන්න ඇවිල්ලා නැහැ. අපිට ඊට පස්සේ පුළුවා මැනුවල් ගියලා එකට ගිහිල්ලා එක විතර ඔපරේට් කරන්න. මම එක විතරක් ඔපරේට් කරලා අවුරුදු පුළුවන් ඒක ටොන් ගන්න වැඩි කරගන්න. ඒ විදිහට අපිට අවශ්‍ය වටේම අපිට අවශ්‍ය ප්‍රමාණයකට බර ගන්න පුළුවන්. ඒත් මෙහෙම තමයි අවුට් එක ඔපරේට් කරන්නේ. දැන් සාපස්තර ඇවිල්ල F2 එකට ගිහිල්ලා මෙතනින් පුළුවන් අපිට අපව එන්ජින් එක ෂට් ඔෆ් කරන්න. BTT එක ගහලා අපෝ ක්‍රේන් එකට තියන්න ඕනේ. මේ විදිහට නෝමල් විඩෝ එකට ආපහු වෙනවා ස්ක්‍රීන් එකට. ඊට පස්සේ පුළුවන් උඩින් ඉග්නිෂන් ඔෆ් කරලා සුපර් ස්ට්‍රක්චර් එකෙන් ක්‍රේන් එක ස්ටාර්ට් කරලා ඔපරේට් කරන්න.